අනිසා චංචලා ඇගේ නමුණත් වැඩි දෙනා ඇව අමතන්නේ තෙරුණි ලෙසයි. අද ඇය වඩා ජනප්‍රියව සිටින්නේ සිදු ටෙලිනාට්‍යයේ තෙරුණි නමින්. රංගනයේ ගායනය සහ නිවේදනය සඳහා දස්කම් පාන ඇගේ කලා දිවියේ අලුත්ම තොරතුරු අපි මේ කියන්න යන්නේ. මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල සිදු එකේ වැඩ කටයුතු වෙනවා. ඊට අමතරව රූපවාහිනී අමුතු රසිකයා විකාශය වෙනවා. ඒ දෙකේ වැඩ කටයුතු එක තමයි මේ දවස්වල කාලය ගත කරන්නේ. සිදු මෙගා නිර්මාණයේ තුල බොහෝ කාලයක් එකම රංගන කටයුතු වල නීලෙද්දී කම්මැලිකමක් දැනෙන්නේ නැද්ද? එහෙම කම්මැලිකමක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකේ කතාංගයේ වෙනස් වී තමයි නිර්මාණය වෙන්නේ. හැමදාම මොකක් හරි අලුත් දෙයක් තියෙනවා. ඒ නිසා කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. නිවේදනයේ මොකද උනේ? ඇත්තටම දැන් නම් නිවේදන කටයුතු වලින් ඈත් වෙලා ඉන්නේ. මේ දවස්වල ඒ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. සිදු එකයි අනේ ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු නිසා ටිකක් කාර්යබහුලයි. රංගන ජීවිතය ගැන මොකද හිතන්නේ? රඟපාන්න හිතාගෙන මම මේ ශේෂ්ත්‍රයට ආවේ නැහැ. මගේ ගායනයේ පැත්ත හදාගන්න තමයි ආවේ. ඒ වුණාට මොකක් හරි දෙයක් නිසා මට ඒ වගේ අවස්ථාවක් උදා වුණා. ගායනයට වඩා රංගනය කියන දේ සෑහෙන්න වෙනස්. අපේ කණ්ඩායමත් එක්ක අපේ ප්‍රවීණයත් එක්ක ඉන්න තියෙන කාලය වැඩි. ගොඩක් දේවල් රංගන ශේෂ්ත්‍රය තුළ ඉන්නකොට ඉගෙන ගන්න පුළුවන්. එක එක චරිත හම්බෙනවා. අපේ ජීවිතයට ඉගෙන ගන්න දේවල් ලැබෙනවා. ඉතින් මේ දේවල් අපේ ජීවිතයට හොඳයි. ඔබ කවුරු හරි හඳුන්වනවට කැමති? මට කැමැත්තක් කියලා වෙන් කරන්න බෑ. ගාන ශේෂ්ත්‍රය සහ රංගන ශේෂ්ත්‍රය දෙකටම මම ගොඩාක් කැමති. ඒ නිසා මම මේ ශේෂ්ත්‍ර දෙකෙන්ම හඳුන්වනවට මම කැමති. ඒ නිසා තමයි මම මේ ශේෂ්ත්‍ර දෙකෙන්ම සම්බරව වැඩ කරගෙන යන්නේ. ගායන පැත්තෙන් අලුතෙන් මොකද උනේ? මේ අවුරුද්දේ මැද වගේ සින්දුවක් ලියදක්වන්න අදහසක් තියෙනවා. ඒ සඳහා වැඩ කරගෙන යනවා. තරුණ කාලේ නිදහස ඉන්න ඕනේ කාලේ නිදහස නැති වෙන එක ගැන දුකක් නැද්ද? එහෙම නැහැ. කොහොමත් තරුණ කාලේ ඉපැයි වැඩ කරන්න. තරුණ කාලේ නිදහසේ ඉඳලා අය අපිට කාලයක් නැහැ වැඩ කරන්න. අපිට ඉගෙන ගන්න හෝ ආදායම් මාර්ගයක් හදාගන්න අපිට වයසට ගියාම වැහෙනේ. ඉතින් තරුණ කාලේ මහන්සි වෙන්න තමයි අපේ අනාගතයට හොඳ කරගන්න පුළුවන් සහ අපි වයසට ගියාම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ. අපිට මහන්සි වෙලා දෙයක් කරගෙන විවේකාගෙන ඒ කාලෙ වෙද්දි හිතන්න පුළුවන්. මේ කැපකිරීම හේතුවෙන් පවුලේ හිතවතුන් සමග කාලය ගත කරන එක මගහැරීම ගැන මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම දුකයි. නමුත් මේ ශේෂ්ත්‍රය විතරක් නෙවෙයි, ඕනම ශේෂ්ත්‍රයක කැපකිරීමක් සිද්ධ කරන්න ඕනේ. අවුරුදු 50ක් විතර තමයි අපිට වැඩ කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඊට පස්සේ තමයි අපිට ගෙදර අයත් එක්ක ඉන්න වෙන්නේ. මේ කැපකිරීම මම වගේම අනිත් හැමෝමත් කරනවා. අද විදිමේ ශේෂයද වෘත්තිය වෙලා තියෙන්නේ. මේ ශේෂ්ත්‍ර දෙකෙන් මම වෘත්තිය කරගෙන නැහැ. කොහොමටත් ව්‍යාපාර ශේෂ්ත්‍රයට තමයි කැමති. ඉස්සරහට මම ඒ පැත්තෙන් ස්ථාවරයක් හදාගනි. මේ දේවල් කොහොමටත් බාහිරව කරලා. ජනප්‍රියත්වය සමග දැනෙන හැඟීම කොහොමද? ඒක ඇත්තටම වාසනාවක්. සාමාන්‍ය මිනිසුන්ගේ ආදරය ලැබෙනවා කියන එක හැමෝටම ලැබෙන්නේ නැහැ. ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ ඇති මේ දේවල් ලබන්න. ඒ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ජනප්‍රියත්වය සහ රසිකාදරය පවත්වාගෙන යාමත් ඉතාමත් වෙහෙසක් දරන්න වෙනවා නේද? තමන්ගේ සීමාව ඇතුලේ තමන්ගේ සීමාව රැකගෙන ඉන්නව නම් එතනින් එහාට වැරද්දක් වෙනවා කියන්න බෑ. මේ ආදරේ ජනප්‍රියත්වය රැකගන්න විශාල වෙහෙසක් කරන්න ඕනේ. අමාරුයි තමයි. කෙනෙක්ගේ පෞද්ගල ජීවිතය තුළින් වෙන වැරද්දක් මේ දේවල් වලට හානි වෙන්න පුළුවන්. හැබැයි ශේෂ්ත්‍රය තුළ හෝ පෞද්ගලික ජීවිතය තුළ සීමාවක් ඇතුව වැඩ කරනවා නම් අපි ඒ සීමාව ආරක්ෂා කරගන්නව නම් මම හිතන්නේ නැහැ වැරද්දක් වෙයි කියලා. ඒ වගේම අපිව මිනිසුන්ට එපා වෙයි කියලාත් මම හිතන්නේ නැහැ. අද සමාජ මාධ්‍ය ඔස්සේ කලා ශේෂ්ත්‍රය තුළ නියැලෙන බොහෝ දෙනා විවේචනය කරනවා. රංගන ශිල්පීන් සහ ගායන ශිල්පීන් විතරක් නෙවෙයි මේ දේට මුහුණ දෙන්නේ. ඒ මිනිස්සු ප්‍රසිද්ධ නිසා තමයි සමාජ මාධ්‍යවල යන්න හේතුව. තමන් කරන දේ හරි කියලා තමන්ට තේරෙනව නම් එදෙනින් එහාට කවුරු කියන දේවල්වත් විවේචනය කරන්න දේවල් වැඩක් වෙන්නේ නැහැ. ගොසිප් එකක් කෙනෙක්ට කොච්චර දුරට බලපානවද? ගොසිප් කියන්නේ ගණන් ගන්න තාක්කල් තමන්ට බලපානවා. ගණන් ගන්නේ නැති වුණා මේක අදාළ වෙන්නේ නැහැ. ඔබට කලා ශිෂ්‍යය තුළදී කටකතා හේතුවෙන් ඔබේ දෙමාපියන්ට ඔබ කෙරෙහි ඇති විශ්වාසය කොහොමද? මෙහෙමයි, මගේ පැත්තෙන් ගත්තම් මගේ අම්මා සහ අප්පච්චි දන්නවා නම් මම කවුද කියලා, මම දන්නවා නම් මගේ ගැන, එතනින් එහාට වැඩක් වෙන්නේ නැහැ. රංගන ශිල්පිනියක් හෝ ගායිකාවක් නොවන නම් අද ඔබ කවුරු වෙයිද? සාමාන්‍ය පෙළ කරන කාලේ හිතාගෙන හිටියේ ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න. හැබැයි ඒක වෙනස් වුණා. ඔබ ජනප්‍රියම සඳහා හැම නිර්මාණයක්ම බාර ගන්නවද? නැහැ, හැම නිර්මාණයක්ම බාරගන්නේ නැහැ. මගේ සීමාව ඇතුලේ කරන්න පුළුවන් නිර්මාණ විතරයි මම බාරගන්නේ. ඉස්සරහට වෙන්නත් ඒ විදිහටම තමයි. ඔබට ලැබෙන නිර්මාණ ප්‍රමාණයද ආදරේ ජනතාවට හිතෙන්නේ?